අයිබුවන් දුවේ පුතේ අපි කලින් උසස් පෙළ කෘෂි විද්‍යා පුනරීක්ෂණ 1 කියන කොටස කරා අද අපි යමු උසස් පෙළ කෘෂි විද්‍යා පුනරීක්ෂණ 2 කියන කොටසට පළවෙනි ප්‍රශ්නෙට අපි යමු ශාක කායික විද්‍යාවෙන් තියෙන ප්‍රශ්නයක් ශාකවල ආශ්‍රිත පීඩනය හා පුටිකා චලන සඳහා අවශ්‍ය වන මූලද්‍රව්‍ය වන්නේ නයිට්‍රජන් ෆොස්ෆරස් පොටෑසියම් කැල්සියම් මැග්නීසියම් එතකොට දැන් මේ වගේ ප්‍රශ්නකදී පුතාලා හරියටම දැනුම තියෙන්න ඕනේ. දැනුම නැතුව අපිට මේ උත්තරේට ඉර ගහන්න බැහැ. අපි මතකයෙන් තමයි මේකට උත්තරේට ඉර ගහන්න ඕන. එහෙනම් අපි බලමු දැන් පූටිකා චලන කියලා කියන්නේ දුවේ පුතේ මේ පූටිකා ඇරීම වැසීම කියන චලන තමයි පූටිකා චලන කියලා කියන්නේ. පූටිකා ඇරෙනකොට මෙන්න මේ විදිහට තියෙනවා වැහෙනකොට මේ විදිහට තියෙනවා. එතකොට මේ පූටිකා ඇරීම සහ වැහීම සම්බන්ධයෙන් අපි කතා කරනකොට ඒකට බලපාන මේ සාධක තියෙනවා. එතකොට කල්පිත තියෙනවා. ඒවා අපි දැනගන්න ඕනේ. එතකොට එකක් තමයි සීනි පිෂ්ඨ කල්පිතය කියන එක. අනිත් එක තමයි පොටෑසියම් අයන පරිවහන කල්පිතය කියන එක. එතකොට ඒ වගේම පූටිකා විවෘත වීමේ ආන්තරයට pH අගේ බලපානවා. ඒ වගේම පාලක සෛල තුන දිය වෙලා තියෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය බලපානවා. ඒ වගේම ඇබ්සිසික් අම්ලය බලපානවා. ඒ වගේ දේවලුත් අපි දැනගෙන ඉන්න ඕනේ. දුවේ පුතේ අපිට මෙතෙන්දි කෙලින්ම උත්තරේ කියන්න පුළුවන් උනා දුවල පුතාලා දැනගන්න ඕන මේ පූටිකා ඇරීමේ වැහිමේ ආන්ත්‍රණය මොකක්ද කියලා. එතකොට මේ පූටිකා ඇරීම වැසීම කියන්නේ පාලක සෛල වල ආශ්‍රිත පීඩනය කියන එකත් බලපානවා. දැන් දුවල පුතාලා දන්නවා දවල් කාලයේදී පූටිකා ඇරීම සිද්ධ වෙන්න ඕන මොකද වායු හොමාරුව සිද්ධ වෙන්න ඕන කාබන් ඩයොක්සයිඩ් ඇතුළටත් ඔක්සිජන් එළියටත් යන්න ඕන මොකද ඒ ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලිය සිද්ධ වීමට වායු හොමාරුව ඉතාම වැදගත්. එතකොට මේ රාත්‍රී කාලයේදී ප්‍රභා සංශ්ලේෂණ කියන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ. එතකොට වායු හොමාරුව කියන එක අනිවාර්ය කාරණාවක් නෙමෙයි. එතකොට ඒ කරුණු දැනගෙන ඉන්න ඕනේ. එතකොට දවල් කාලයේදී පූටිකා ඇරීම කියන එක සිද්ධ වෙනවා. අන්න ඒ වෙලාවේදී පොටෑසියම් මේ පාලක සෛලවලට මේ පූටිකා දෙපැත්තේ තියෙන පාලක සෛලවලට ඇතුළු වීම සිද්ධ වෙනවා. රාත්‍රී කාලයේදී ඒ පොටෑසියම් අයන පාලක සෛලවලින් අපිචර්මීය සෛලවලට යාම සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ ක්‍රියාවලියින් මේ පොටෑසියම් අයන යාන්ත්‍රණය නිසා පූටිකා ඇරීම වැහීම කියන එක බලපානවා. අපි මේක තව දුරටත් කතා කරමු. අපි බලමු දැන් දවල් කාලයේදී මේ පූටිකා සෛලවල මොනවද සිද්ධ වෙන්නේ කියලා. දවල් කාලයේදී පූටිකා ඇරීම කෙරෙහි පාලක සෛල සුට්ට පොටෑසියම් ඇතුළු වීම බලපානවා. දවල් කාලයේදී පිස්ටේ සීනි බවට පරිවර්තනය වෙනවා. ඒ වගේම ප්‍රභා සංශ්ලේෂණයේ සීනි නිෂ්පාදනය වෙනවා. එතකොට පාලක සෛලවල ආශ්‍රිත පීඩනය වැඩි වෙනවා දිවා කාලයේදී. ඒ වගේම අවට සෛලවලින් ජලය ඇතුළු වෙලා පාලක සෛලවල සුනතාවය වැඩි වෙනවා. සුනතාවය වැඩි වෙලා පාලක සෛලවල පිටත බිත්ති විස්තරණය වෙලා ඇතුළත බිත්ති දෙපසට තල්ලු වෙලා පූටිකා විවර වෙනවා. අන්න එතකොට හොඳට වායු හොමාරුව සිද්ධ වෙනවා. එතකොට පුතාලා දැනගන්න ඕනේ මේ දවල් කාලයේදී මේ සිද්ධ වෙන යාන්ත්‍රණය මොකක්ද කියලා දැනගන්න ඕනි. අපි බලමු මේක තවදුරටත් විස්තර කරමු. අපි බලමු මේ පොටෑසියම් පම්ප් කියලා මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. පොටෑසියම් යාන්ත්‍රණය කියන්නේ මොකක්ද කියලා බලමු. මේ දවල් කාලයේදී මේ අපිචර්මීය සෛලවලින් පූටිකා සෛලවලට පොටෑසියම් ඇතුළු වීම සිද්ධ වෙනවා. පොටෑසියම් ඇතුළු වීම සිද්ධ වෙනවා. එතකොට අපි දන්නවා දවල් කාලයේදී ප්‍රභා සංශ්ලේෂණයෙන් හින්දා ATP නිෂ්පාදනය වෙනවා. එතකොට මේ පොටෑසියම් අයන අපිචර්මීය සෛලවල ඉඳලා පාලක සෛලවලට ඇතුල් වෙන්නේ සක්‍රීය පරිවහණය. එතකොට දුවල පුතාලා දන්නවා සක්‍රීය පරිවහණයෙන් පොටෑසියම් අයන පාලක සෛල තුලට ඇතුල් වෙන්න නම් ශක්තිය අවශ්‍ය වෙනවා. එතකොට දිවා කාලයේදී ප්‍රභා සංශ්ලේෂණයෙන් මේ ATP නිෂ්පාදනය කරන නිසා ඒ ATP වලින් ඒ සක්‍රීය පරිවහණයට අවශ්‍ය ශක්තිය ලැබෙනවා. එතකොට දවල් කාලයේදී ප්‍රභා සංශ්ලේෂණය තුලින් සල්ල සීනි නිෂ්පාදනය වීම පොටෑසියම් අයන පාලක සෛල තුලට ඇතුල් වෙලා පොටෑසියම් සාන්ද්‍රණය වැඩි වීමත්
නිසා සෛල වලට ජලය ඇතුල් වීම සිද්ධ වෙනවා. සෛල වලට ජලය ඇතුල් වීම සිද්ධ වුණාම සෛල කූටිකා සෛල වල ශුණතාවය වැඩි වෙලා මේ පිටත බිත්ති විස්තරණය වෙලා ඇතුළත බිත්ති දෙපසට තල්ලු වෙලා කූටිකා ඇරීම සිද්ධ වෙනවා. වෙලාවේදී පූටිකා විවෘත වීම සිද්ධ වෙනවා. අපි බලමු දැන් රාත්‍රී කාලයේදී මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. දැන් රාත්‍රී කාලයේදී පාලක සෛල වල කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි වෙලා pH අගය ආම්ලික වෙනවා. pH අගය 5ක් විතර වෙනවා. මේ වෙලාවේදී ඇබ්සිසික් අම්ල සාන්ද්‍රණය වැඩි වෙනවා. අන්න ඒ ඇබ්සිසික් අම්ල සාන්ද්‍රණය වැඩි වීමෙන්ද පාලක සෛල වල පොටෑසියම් සාන්ද්‍රණය අඩු වෙනවා. එතකොට පාලක සෛල වල තියෙන පොටෑසියම් අපි චර්මීය සෛල කරා ගමන් කරනවා. මේ වෙලාවේදී සීනි පිෂ්ඨයේ බවට පත් වෙනවා. එතකොට පාලක සෛල වල ආශ්‍රිත පීඩනයේ වෙලාවේ අඩු වෙනවා. එතකොට පාලක සෛල වලින් අවට සෛල වලට ජලය ඇතුළු වෙලා පාලක සෛල වල ශුණතාවය නැති වෙලා විෂුණතාවය ඇති වෙනවා. එතකොට පාලක සෛල වල පිටත බිත්ති සංකෝචනය වෙලා කූටිකා වැහෙනවා. අන්න ඒක තමයි අපි දැනගන්න ඕනේ. දැන් මෙතෙන්දී මේ සිදුවෙන ක්‍රියාවලියේදී වෙන දේවල් වලට බහුවන්න ප්‍රශ්නක උනත් අහන්න පුළුවන්. එතකොට කූටිකා වැසීමේදී රාත්‍රී කාලයේදී පාලක සෛල වල කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි වේ, වඩු වේ. එතකොට pH අගය ආම්ලික වේ. එතකොට පොටෑසියම් අයන සාන්ද්‍රණය පාලක සෛල වල වැඩි වේ, අඩු වේ. අනේ ඒ වගේ ආශ්‍රිත පීඩනය අඩු වේ, වැඩි වේ. පාලක සෛල වල ආශ්‍රිත පීඩනය වැඩි වේ, අඩු වේ. අනේ ඒ වගේ ප්‍රශ්න නිර්මාණය වෙන්න පුළුවන් මේ වගේ කොටසකින්. එතකොට පාලක සෛල වල ශුණතාවය නැති වේ, විචුණ වේ, ශුණතාවය ඇති වේ. අනේ ඒ වගේ අහන්න පුළුවන් තැනක් තමයි මේ අපි කතා කරන්නේ. ඒක නිසා පුතාලා මේ ටික හොඳට දැනගෙන ඉන්න ඕනි. එහෙමනම් අර දවල් කාලයේ වෙනේ වගේ ප්‍රතිවිරුද්ධ දේවල් ටික රාත්‍රී කාලයේදී වෙනවා. අමතරව වෙන්නේ අර රාත්‍රී කාලයේදී පාලක සෛල වල කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි වෙනවා. එතකොට pH අගේ ආම්ලික තත්ත්වයට පත් වෙනවා. එන්නේ වෙලාවේදී ඇසිටික් අම්ල සාන්ද්‍රණය වැඩි වීම පාලක සෛල වල පොටෑසියම් සාන්ද්‍රණය අඩු වීමට බලපානවා. අන්න ඒ දේවල් විශේෂයෙන් මතක තියාගන්න ඕන. එතකොට කූටිකා වැසීම සිදුවීමට හේතු වෙන්නේ අන්න ඒ දේවල්. එතකොට ඇබ්සිසික් ඇසිඩ් කියන එක පොටෑසියම් යාන්ත්‍රණයට සම්බන්ධයි. මොකද රාත්‍රී කාලයේදී ඇබ්සිසික් ඇසිඩ් පාලක සෛල තුළ වැඩි වීම නිසා පොටෑසියම් අයන සාන්ද්‍රණය අඩු කිරීම බලපානවා. එතකොට ඇබ්සිසික් ඇසිඩ් වැඩි වීම කූටිකා වැසීමට බලපානවා. ඒක පුතාලා මතක තියාගන්න කාරණාවක්. එහෙමනම් දුවේ පුතේ ඔයගොල්ලෝ දැන් දන්නවා ශාකවල ආශ්‍රිත පීඩනය සහ කූටිකා චලන සඳහා අවශ්‍ය වෙන මූලද්‍රව්‍යයක් වන්නේ මොකද්ද? පොටෑසියම්. පොටෑසියම් කියලා අපි මෙතෙන්දී පැහැදිලි කරගත්තා. එහෙනම් උත්තරේ පැහැදිලි. ඊළඟ ප්‍රශ්නේ තමයි කූටිකා ඇරීමේ වැසීමේ යාන්ත්‍රණයට අදාළ සාධකයක් නොවනුයි. දැන් අපි මේ කතා කරලා මේ කතා කරා විතරයිනේ. දැන් ඒ හින්දා පුළුවන් වෙන්න ඕන උත්තරේ හොයාගන්න. දැන් කූටිකා ඇරීමේ වැසීමේ යාන්ත්‍රණයට අදාළ සාධකයක් වුණා pH අගය. මතකද පුතේ? රාත්‍රී කාලයේදී pH අගය වැඩිවීම අඩු වීම හේතුවෙන් ඇබ්සිසික් අම්ලය වැඩි වුණා කියලා කිව්වා. ඒක එතකොට කූටිකා ඇබ්සිසික් අම්ලය කූටිකා වැසීමේ යාන්ත්‍රණයට අදාළ වුණා කියලා කිව්වා. එහෙනම් pH අගය බලපානවා. pH අගය අඩු වීම නිසා ඇබ්සිසික් අම්ලය වැඩි වෙනවා. එතකොට ඇබ්සිසික් අම්ලය පොටෑසියම් සාන්ද්‍රණය පාලක සෛල වල පොටෑසියම් සාන්ද්‍රණය අඩු කිරීමට බලපෑවා. ඒක කූටිකා වැසීමට බලපෑවා කියලා අපි කතා කරා. එතකොට පිෂ්ඨය හා සීනි සාන්ද්‍රණය වැඩි වෙනකොට දවල් කාලයේදී කූටිකා ඇරීම සිද්ධ වෙන අතර පිෂ්ඨය වැඩි වෙනකොට කූටිකා වැසීම සිද්ධ වෙනවා කියලා අපි කතා කරා. එතකොට කූටිකා පවතින ප්‍රමාණය, කූටිකා පවතින පුළුවන් ඕන තරම් ප්‍රමාණයක්. නමුත් කූටිකා කොයිතරම් පැවතුණත් කූටිකා ඇරීමේ වැසීමේ යාන්ත්‍රණයට සම්බන්ධුනේ අපි කලින් කතා කරපු දේවල් ටික නේද? එතකොට කූටිකා පවතින ප්‍රමාණය මේ ඇරීමේ වැසීමේ යාන්ත්‍රණයට බලපෑවේ නැහැ. එතකොට පොටෑසියම් අයන ප්‍රමාණයක් බලපෑවා. පාලක සෛල වල පොටෑසියම් අයන සාන්ද්‍රණය අඩු වැඩිවීම බලපෑවා. එහෙමනම් උත්තරේ වෙන්න ඕනේ දුවේ පුතේ කූටිකා පවතින ප්‍රමාණය කියන එක.
නනිවරදි පිළිතුරු වන්නේ පුටිකා පවතින ප්‍රමාණයයි. අපි තුන්වෙනි ප්‍රශ්නෙට යමු. නයිට්‍රජන් තිර කරමින් පුවේසියේ කුලයේ ශාක සමග සහජීවනයෙන් ජීවත් වෙන බැක්ටීරියා කාණ්ඩය වනුයේ. එතකොට පුවේසියේ කුලය කියලා කියන්නේ ග්‍රැමිනේ කුලයම, ඒ කියන්නේ ওই තෘණ කුලයට. එතකොට තෘණ කුලයේ ශාකත් එක්ක සහජීවනයෙන් ජීවත් වෙන බැක්ටීරියාවක් වෙන්න ඕනේ. ඒක නයිට්‍රජන් තිර කරන්නත් ඕන. එතකොට ඇසටෝබැක්ටර්ද, ක්ලොස්ට්‍රීඩියම්ද, බැසිලස්ද, රයිසෝබියම්ද, ඇසෝස්පිරිලම්ද කියලා අපි හොයන්න ඕන. එතකොට පුතාලට මතක ඇති ඇසටෝබැක්ටර්. ඇසටෝබැක්ටර් කියන එක කෙනා පසේ නිදහසේ ජීවත් වෙන එක්කෙනෙක්. ඒ වගේම එයා සවායු බැක්ටීරියාවක් නයිට්‍රජන් තිර කරනවා. වයිගෝලිය නයිට්‍රජන් මෙයා තිර කරනවා. එතකොට ක්ලොස්ට්‍රීඩියම් කියන එක කෙනා පසේ නිදහසේ ජීවත් වෙන කෙනෙක් ඇසටෝබැක්ටර් වගේ. නමුත් එයා සවායු නයිට්‍රජන් තිර කරන බැක්ටීරියාවක් නෙවෙයි, එයා නිර්වායු නයිට්‍රජන් තිර කරන බැක්ටීරියාවක්. එතකොට මෙතන සහජීවනයෙන් කියලා වචනයක් තියෙනවානේ. සහජීවනයෙන් කියන එක මේ දෙකටම අදාළ නැහැ. මොකද මේ ඇසටෝබැක්ටර් කියන කෙනයි ක්ලොස්ට්‍රීඩියම් කියන කෙනයි පසේ නිදහසේ ජීවත් වෙන දෙන්නේ. සහජීවනයෙන් ජීවත් වෙන දෙන්නේ නෙමෙයි. එහෙනම් අපිට ඒ උත්තර දෙක අයින් කරන්න පුළුවන්. එතකොට බැසිලස් කියන එක පසේ හෝ ජලයේ ජීවත් වෙන්න පුළුවන්. එතකොට අර තයෝබැසිලස් ඩිනයිට්‍රොපිකන්ස් කියන කෙනා නයිට්‍රේට් නයිට්‍රජන් බවට පත් කරා නයිට්‍රි හරණ බැක්ටීරියාවක් විදියට කටයුතු කරන කෙනෙක් කියලා. එතකොට මේගොල්ලෝ මේ නයිට්‍රජන් තිර කරන අය විදියට අපිට සලකන්න බෑ. බැසිලස්ලා නයිට්‍රජන් තිර කරන අය විදියට මෙතෙන් සලකන්න බෑ. එතකොට රයිසෝබියම් ඔයගොල්ලෝ දන්න සහජීවීව රණිල කුලේ ශාකත් එක්ක ජීවත් වෙන්නේ, රණිල කුලේ මූල ගැටිතුල ජීවත් වෙන්නේ නයිට්‍රජන් තිර කරන බැක්ටීරියාව. නමුත් ඒක රණිල කුලේ, ඒක පුවේසියේ කුලේ නෙමෙයි. එතකොට අපිට ඉතුරු වෙන්නේ ඇසෝස්පිරිල්ලම්. එතකොට ඇත්තටම ඇසෝස්පිරිල්ලම් කියන රණිල නොවන කුලයේ ශාකවල නයිට්‍රජන් තිර කිරීමේ හැකියාව තියෙන එකක් තමයි ඇසෝස්පිරිල්ලම් කියලා කියන්නේ. එයාට සහජීවීව මේ ඒ ශාකවල ජීවත් වෙමින් නයිට්‍රජන් තිර කිරීමේ හැකියාව තියෙනවා. ගොඩක් කලාවට ඔය ඉරිංගු වගේ ඒ අර රණිල කුලේ නොවන පුවේසියේ කුලේ ශාකත් එක්ක යට නයිට්‍රජන් තිර කිරීමේ හැකියාව තියෙනවා. ඒක නිසා අපිට උත්තරේ විදියට බාර ගන්න වෙන්නේ මේ ඇසෝස්පිරිල්ලම් කියන එක. මොන සමහර අවස්ථාවලදී යා නිදහසේ ජීවත් වෙන එක්කෙනෙක් වගේම සමහර වෙලා රණිල නොවන කුලේ ශාකවල තමයි මේ නයිට්‍රජන් තිර කිරීමේ හැකියාව එයාට තියෙන්නේ. හතරවෙනි ප්‍රශ්නේ, වී වගාව ආශ්‍රිතව වගා කළ හැකි පසට නයිට්‍රජන් ලබා දෙන ජීව පොහොරක් ලෙස භාවිතා කළ හැකි පර්ණාංගයකි. එතකොට අපි බලමු මෙන්න මේ වගේ ප්‍රශ්නයක කීවර්ඩ්ස් තියෙනවා. නයිට්‍රජන් පසට නයිට්‍රජන් ලබා දෙනවලු, ජීව පොහොරක් විදියට භාවිතා කරනවලු, පර්ණාංගයක්ලු. එතකොට ගොඩාක් ඉගි අපිට දීලා තියෙනවා මේ ප්‍රශ්නේ. ඒකත් එක්ක අපි බලමු. දැන් ඇසෝස්පිරිල්ලම් කියන එක අපි කලින් කතා කරා, එක බැක්ටීරියාවක් කියලා මතකයි. දැන් රයිසෝබියම් කියන එක අපි කතා කරා, එක බැක්ටීරියාවක් කියලා එක මතකයි. ඇසොල්ලා කියන්නේ ඇත්තටම පර්ණාංගයක්. ඇසටෝබැක්ටර් කියන්නේ බැක්ටීරියාවක්. ක්ලොස්ට්‍රීඩියම් කියන්නේ බැක්ටීරියාවක්. අපි කියන්නේ පර්ණාංගයකි. එතකොට ඔයගොල්ලෝ හොඳටම දන්නවා වී වගාවේ ඇසොල්ලා මේ නයිට්‍රජන් තිර කරන මේ පර්ණාංගයක්. එතකොට එයාට පුළුවන් නයිට්‍රජන් වයිගෝලිය නයිට්‍රජන් තිර කරන්න. වයිගෝලිය නයිට්‍රජන් තිර කරන්න පුළුවන්. එතකොට වී වගාව ආශ්‍රිතව මේ පර්ණාංගය වගා කිරීමෙන් වී වගාවේ නයිට්‍රජන් අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න අපිට හැකියාව තියෙනවා. විශාල නයිට්‍රජන් ප්‍රමාණයක් කපා හරින්න පුළුවන් පොහොර විදියට යොදන එක මේ ඇසොල්ලා නිසා. එහෙමනම් වී වගාව ආශ්‍රිතව වගා කළ හැකි පසට නයිට්‍රජන් ලබා දෙන වී පොහොරක් ලෙස භාවිතා කළ හැකි පර්ණාංගයක් තමයි දුවේ පුතේ ඇසොල්ලා. ඊළඟට පස්වෙනි ප්‍රශ්නේ, වී වගාව ආශ්‍රිතව වගා කළ හැකි පසට නයිට්‍රජන් ලබා දෙන ජීව පොහොරක් ලෙස භාවිතා කළ හැකි බැක්ටීරියාවක්. ඒක කලින් කතා කරා නේද පුතේ. එතකොට වී වගාව ආශ්‍රිතව වගා කළ හැකි පසට නයිට්‍රජන් ලබා දෙන ජීව පොහොරක් වෙන්නේ මොකද්ද පුතේ? බැක්ටීරියාවක් වෙන්නේ ඇසෝස්පිරිල්ලම්.
එතකොට රයිසෝබියම්, ඇසොල්ලා, ඇසොටොබැක්ටර්, ක්ලොස්ට්‍රීඩියම් මේවා ඔක්කොම අපිට මේ ඇසොල්ලා බැක්ටීරියාවක් විදිහට ගන්න බෑ ඒක පර්ණාමයක්. එතකොට රයිසෝබියම් අපි රණිල වග ආශ්‍රිතව. එතකොට ඇසොටොබැක්ටර් කියන එක පසේ ජීවත් වෙන බැක්ටීරියාවක්. එතකොට ක්ලොස්ට්‍රීඩියම් කියන එක පසේ ජීවත් වෙන නිර්වායු බැක්ටීරියාවක්. මිනි වගාව සම්බන්ධයෙන් විශාල සමීපතාවයක් දක්වන්නේ හැසෝස්පිරුල්ලම් කියන එක. ඒක මතක තියාගන්න. එතකොට මේ හැසෝස්පිරුල්ලම් කියන එක දුවේ පුතේ මේ වෙළඳ පොලේ මේ සකස් කරලා තියෙනවා අපිට යොදා ගන්න පුළුවන් ජීව පොහොරක් විදියට මේක. එතකොට මේ අපේ මේ මී වගාවේ පස ආමුකූලණය කරලා මේ ඇසෝස්පිරුල්ලම් කියන බැක්ටීරියාව වර්ධනය කරගන්න හැකියාව තියෙනවා. 6 වෙනි ප්‍රශ්නේ තමයි නිදහසේ පසේ ජීවත් වන වායුගෝලීය නයිට්‍රජන් තිර කරන නිර්වායු බැක්ටීරියාවකි. එතකොට දුවේ පුතේ බලන්න නිදහසේ පසේ ජීවත් වෙන්නත් ඕන වායුගෝලීය නයිට්‍රජන් තිර කරන්නත් ඕනේ නිර්වායු බැක්ටීරියාවක් වෙන්නත් ඕනේ. ඇසොටොබැක්ටර්, එතකොට රයිසෝබියම් අපි දන්නවා සහජීවීව ජීවත් වෙන එකනේ. ක්ලොස්ට්‍රීඩියම් ඇසොටොබැක්ටර් කියන කෙනා පසේ ඉඳන් නයිට්‍රජන් තිර කරනවා කියලා අපි දන්නවා. නයිට්‍රොසොමනාස්, නයිට්‍රොසොමනාස් කියන කෙනා මෙන්න මෙතන ඉන්නේ. මේ බලන්න එයා මොකද කරන්නේ? අර නයිට්‍රික් කරන බැක්ටීරියාවක්. ඒ කියන්නේ ඇමෝනියම් අයන නයිට්‍රයිට් බවට සහ නයිට්‍රයිට් බවට පත් කරන්නේ මේ නයිට්‍රොසොමනස් නයිට්‍රොබැක්ටර් කියන දෙන්නා. එතකොට මෙතෙන් සිද්ධ වෙන්නේ නයිට්‍රික් කරණයක්. එතකොට මේකලා නයිට්‍රික් කරන බැක්ටීරියා කියලා හඳුන්වනවා. එතකොට ඒගොල්ලෝ වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීමක් කරන්නේ නැහැ. ඒ හින්දා අපිට නයිට්‍රොසොමනස් නයිට්‍රොබැක්ටර් කියන දෙන්නා අයින් කරන්න පුළුවන්. ඒ වගේම රයිසෝබියම් අයින් කරන්න පුළුවන්. එතකොට අපිට ඉතුරු වෙන්නේ ඇසොටොබැක්ටර් සහ ක්ලොස්ට්‍රීඩියම් කියන දෙන්නා. අපි කලින් කතා කරා මෑණි උන්ට කිසි කියත් එක්ක කරන්න දැන් බලන්න දුවේ පුතේ මේ බැක්ටීරියා වර්ග හතරක් ඉන්නවා. මේ පළවෙනි බැක්ටීරියා වර්ගය ඇමෝනී කරන බැක්ටීරියා. එතකොට ඒගොල්ලන් කරන්නේ කාබනික නයිට්‍රජන් ඇමෝනියම් බවට පත් කරන එක. එතකොට මේ ඇමෝනියම් වලට පුළුවන් මැටිකල්ලි වලට අධිශෝෂණය වෙලා ශාක වලට පෝෂණය ලබා දෙන්න. එතකොට තව දුරටත් නයිට්‍රීකරණය සිද්ධ වෙනවා. ඒ නයිට්‍රීකරණයේදී ඇමෝනියම් අයන නයිට්‍රයිට් බවට පත් කරනවා. ඒ පත් කරන්නේ මොන බැක්ටීරියාද? නයිට්‍රොසොමනාස් නයිට්‍රොකොකස් කියන බැක්ටීරියා. එතකොට තවදුරටත් නයිට්‍රයිට් නයිට්‍රීකරණයට ලක් කරනවා කවුරු මගින්ද? මේ නයිට්‍රොබැක්ටර් මගින්. එතකොට නයිට්‍රොබැක්ටර් කියන්නේ නයිට්‍රීකරණ බැක්ටීරියාවක්. මෙතන නයිට්‍රොබැක්ටර් නයිට්‍රජන් තිර කරන බැක්ටීරියාවක් නෙමෙයි. එතකොට ඔන්න අපි බැක්ටීරියා වර්ග දෙකක් කතා කරා, ඇමෝනී කරන බැක්ටීරියා සහ නයිට්‍රීකරණ බැක්ටීරියා. ඊට පස්සේ මේ නයිට්‍රයිට් නැවත වායුගෝලීය නයිට්‍රජන් බවට පත් කරන එකක් තියෙනවා. ඒ තමයි නයිට්‍රී හරණ බැක්ටීරියා. එතකොට සියුඩෝමොනාස් ඩිනයිට්‍රිෆිකන්ස්, තයෝබැසිලස් ඩිනයිට්‍රිෆිකන්ස්, එතන මයික්‍රෝකොකස් ඩිනයිට්‍රිෆිකන්ස්. එතකොට ඩිනයිට්‍රිෆිකන්ස් කියන කට්ටිය ඒ බැක්ටීරියාව කරන්නේ නයිට්‍රී හරණය. එතකොට නයිට්‍රේට නයිට්‍රජන් වායුගෝලීය නයිට්‍රජන් බවට පත් කරන එක තමයි කරන්නේ. එතකොට ඔන්න බැක්ටීරියා වර්ග තුනක් අපි කතා කරා. ඊළඟ බැක්ටීරියා වර්ගය තමයි නයිට්‍රජන් තිර කරන බැක්ටීරියා. එතකොට මේ නයිට්‍රජන් තිර කරන බැක්ටීරියා තමයි අපි පුතේ කතා කරේ නිදහසේ ජීවත් වෙන බැක්ටීරියා සහ සහජීවී ලෙස ජීවත් වෙන බැක්ටීරියා කියලා. එතකොට නිදහසේ ජීවත් වෙන බැක්ටීරියා වර්ග දෙකක් කතා කරා අපි, ඇසොටොබැක්ටර් ක්ලොස්ට්‍රීඩියම් කියලා. එතකොට ඒ දෙන්නටම නයිට්‍රජන් තිර කරන්න පුළුවන් පසේ ජීවත් වෙමින් නයිට්‍රජන් තිර කරන්න පුළුවන්. නමුත් ඇසොටොබැක්ටර් කියන එකනම් සවායු බැක්ටීරියාවක්. එයට ඔක්සිජන් අවශ්‍යයි. එතකොට ක්ලොස්ට්‍රීඩියම් කියන එකනම් නිර්වායු බැක්ටීරියාවක්. එතකොට සහජීවී බැක්ටීරියා ගැන අපි කතා කරා. සහජීවී නයිට්‍රජන් තිර කරන බැක්ටීරියාවක් තමයි රයිසෝබියම් කියන එකනම්. එතකොට එයා රණ්ණ කුලේ ශාකවල නයිට්‍රජන් තිර කරනවා.
එතකොට ඔන්න ඔය විදිහට තමයි මම සාරාංශගත කරන්නේ. එතකොට මෙතනදී අපි අහන්නේ නිදහසේ පසේ ජීවත් වන වායුගෝලීය නයිට්‍රජන් තිර කරන නිර්වායු බැක්ටීරියාවක්. එතකොට පුතාලට පැහැදිලි උත්තරේ මොකද්ද? ක්ලොස්ට්‍රීඩියම් කියලා. දැන් මේ රූප සටහන බලන්න පුතේ, මේ තියෙන්නේ වායුගෝලීය නයිට්‍රජන්. දැන් මේ වායුගෝලීය නයිට්‍රජන් නයිට්‍රජන් ෆික්සින් බැක්ටීරියා, ඒ කියන්නේ නයිට්‍රජන් තිර කරන බැක්ටීරියා මගින් ඇමෝනියම් බවට සහ නයිට්‍රේට් බවට හරවන්න පුළුවන්. එතකොට මේ ඒගොල්ලන්ට තමයි අපි කියන්නේ නයිට්‍රජන් වායුගෝලීය නයිට්‍රජන් තිර කරන බැක්ටීරියා. එතකොට මේ වායුගෝලීය නයිට්‍රජන් තිර කරන බැක්ටීරියා පසේ නිදහසේ ජීවත් වෙන්නත් පුළුවන්. ඒ වගේම මේ රළ ශාකවල මූල ගැරිතිවල ජීවත් වෙන්නත් පුළුවන්. රළ ශාකවල මූල ගැරිතිවල ජීවත් වෙනවා නම් ඒගොල්ලන්ට අපි කියනවා රයිසෝබියම් බැක්ටීරියා කියලා. නිදහසේ ජීවත් වෙනවා නම් පසේ අපි ඒගොල්ලන්ට ක්ලොස්ට්‍රීඩියම් සහ එසොටොබැක්ටර් බැක්ටීරියා කියලා කියනවා. එතකොට දුවේ පුතේ, දැන් මේ ඇමෝනියම් පුළුවන් මේ නයිට්‍රිෆයින් බැක්ටීරියා, අපි කලින් කතා කර නයිට්‍රි කරන බැක්ටීරියා මගින් නයිට්‍රේට් බවට පත් කරන්නත් පුළුවන්. මේ නයිට්‍රේට් නයිට්‍රි හරන බැක්ටීරියා මගින් ආයත වායුගෝලීය නයිට්‍රජන් බවට හරවන්නත් පුළුවන්. එතකොට මේක තමයි දල සාරාංශය. පුතාලා මේ දේවල් මේ රූප සටහනින් උත් අවබෝධ කරගන්න.